සංචාරයේ ඉබ්බං කටුව මාපාගල සමක සීගිරිය දකිමින් ඉතිහාසය සොයා යන්න එන්න. මහාචාරය රජ් සෝමදේවයන් සමගින් මීළඟ සීගිරි සංචාරයට ඔබත් එන්න කතා කරන්න විින්ඩුව එකයි එකයිදකයි පණහයි හැත්තෑවයි අසුව. අපි නැවත් හැනිිට ඩිස්ටි වැඩසන හනත් සමඟ ඔට මතක් කරන්න ඔබට පුළුවන් අපට මේ කතා භහ කර ද දෙවල් පිොඳ ඔබ තින ගැටලුවූ එකම ඔබට තියෙන අදහස් අපි වෙත යොම කරන්න එකට විශේෂ මාග කීපයක් තින එකක්. මේ ොහොතේ ඔබ FM අනු පහහිෙන් අනුහරයි ද මාටෙන් හමදත් අන්තර් ාය ඔස්ේ ෝක පුර මල්ලිමිට ිස්ි න මහාචාරි රක්්ෂෝමදවයන් සඟමේ අපි කත කරන හෝරකහ මාරක විතර කාල වෙලාව තුළ උට පුළුවන් පට තරන්න බින්දු ඇයිකයි දෙකයි පන පහ තිස්න හැතුන බින්දුව ඒයිකයි දෙකයි පන පහහිතිස්තුන හැතු ඒකම ඔබට පුළුවන් පෆස්බුක් අඩට මේ ොතේ පියසනොත් නැත්ත ෙම්මිල ෆස්බුක් ක අවිටමල්ිට ස්ත්‍රිම් කියල බැරැ පලනවා එකට පල් හැ කමෙන්ට එකක් විදිටත්. ඒකම විරාවෙන් අනතුරුව අපි නැවතත් එනකොට අපිව බලන් ඉන්න උදවියට අපි ආරාධනා කරනවා ඔබට පුළුවන් YouTube බඩ සරහ හස්සේ අපි බලන්නනං පල්ලහ කමෙන්ට් විදිහයට ඔබට ප්‍රශ්නයමු කරන් අදහශයම් කරන්න ඔබ සක්‍රීය ප්‍රේක්ෂකයක් වගේ අපට පෙන්න්න. ඒ කමෙන්ට්වල්ට අමතරව අපේ ඩිස්ක්‍රිපෂන් එකේ අපේ ඊමල් ලිපින ෆේස්බුක් ලිංස් ය වගේ දවල් යොමු කරලාති නවා ඒ හරහත් ඔබට ප්‍රශ්න යමු කරන්න පුළුවන් නැත්තං අ අපේ සුපුරුදුසාම්ප්‍රදාෛක්‍රමය ලිපියක් මාර්ගෙන් උනත් ඔබට ප්‍රශ්න සහ අදහ යමු කරන්න පුුවන් අලි ි්‍ර ඇම් තැල් පටිය විස්ස හතලස් පහ කොළඹ අල්ි ඩි්‍ර ැම් තැල්ට වි හතලි පහ කොඹම න ලිපිනයට යොමු කරන්න හ ඒකම සීගරි අන්න කැමති කට්ටිය අපේ මේ විටිංවිට අපි ප්‍රචාරය කරන්න ප්‍රචාරක පටේ සඳහන්න්න දුර කතනන්කයට කතා කරන්න අපි අනුග්‍රහය දක්වන්නත් ඔබට ඒ විදිහයට කතා කරන්න පුළ මේ ඔබ දකිනව ඇති මේ වැඩසන හන්ුුවලට අපේ හිතවතු දෙදස්වවි දෙසිතවතුන් අනුග්‍රය දක් න. ඉතින් බෝම ස්තුූතියි අපිස මේ සලාකාල රජතුමා ගැන කතා කරනකොට ඊට කලින් සිව කියලා රජතු ඉල්ලට ඊට කලින් කීර්තියේ රජතුමා ගැන බෝම කෙටි කාලෙ ර සිව කියලා අපිට හම්බුවෙන මෙකැනෙමේ සිලාකාලත් කීරි සයෙන් රරෝත් අතර හම්වෙන සිව දෙවැනි සිව කියල් හඳුන්නන කෙනාද . <żeby så pentru them> <laughs> <com fois lö Game91> ඇතැම් පොත්වල දෙවැනි සිව කියල න්ඳු හඳුන ඇතිඒ සිවල්කිීපන ඉදල තින ිව කියනම රජවෙච හිට සහරරි රජනකරද මහා ලොකු කචන මා ලොකු ප්‍රදේශක රජුණනා කියලා කියනක් දරුව සවල්ල දැඊලකටස මේ අපි සලාකාලගැන කතාගනොට මුගලන් සහ තවත් දරුවන්තුන් ධටාප බූති සහ උපතිස් ගෙ ම ඒ කියලාම තියෙනවා ඒන සිව මැලින් නිසා ලංඟම තියාගත්තයි ඒ තියනෙත අම්ම අම්මත් එක්ක වාසය කරගේ මක් කරියේ මව් සමඟ ගෙදෙටලහ සක්කෝ ඇ ලස්සන වාකයක් කිවගේ සරීමට මතකයි. සිලාකාල රජත්තුමා අපි දැන් අප පොඩක් අපේ හිතවත් රාවකෙන්ටත් පොඩමක මතක්කර වුණ ි කතාකර පුටික අම්ඹහරෙන සලම වන්නේ හම කතාකරය මුගලන් රජතුමත් එක්ක ඉන්දාවට ගිහිල්ලා මේ. හාම් පවිද්දි භහාවේට පත් වෙලා පස්සේර අඹ කතාවක් කියලා ඒකෙන් ඔෝ අප අඹ කියන වචනය අප ත දැනිස්ට මහත්ම අප ට වෙලා දුන්නේ කතාාව හදිසම හරි එතකොට මේ ශලාකාල අම්ඹහිෙරණ රජවුනේ ශලාකාල එමනත්තං අම්භෙවරන අම්ඹහෙරණ සල මෙවන් කියන නමින් සල මෙවන් කියන්නේ සිලා කාල කියන වචනම තේරුම තමයි ශසිලා කාල කියනෙ කලු කියන්නේ කලු ශිලා කියැන්නේෙ ගල්න්නේ එර සල මෙවන් කියලා කියන්නන්නේ ඒේ කලු කලුම කියන එක තමමා මේ එතකොට සිලාකාල අම්බෙර සැමවන් රජතු මටේ එමනත්න සිලාකාල රජවුණනානනි ක්‍රස්තු වර්ශය පන්සේ හටේද දහට න්දල පන්සේ තිස්සක වෙනක අවුරුදු දහතුනක් එතුමා රජ කරා ලංකාවේ එතකොට එතුමාට හිටිය පුත්තු තුන් දෙනෙක් මුගලන් ධටහපභූති උපතිස්ස එතකොට මේ මුගලන් කියන කුමාරයාව නැගෙනහිර රට යව්වා එකන අපේ නැගෙනහිර පලාාත ඉළඟට ධටහප භූති දුණු පැත්තට යව්වා. ඊට පස්සේ උපතිස්ස කුමාරයා සිව මැලිහෙයින් ළඟ තියාගතයි යාලයෙන් ලළඟ තියාගත්තයි කියලා ඇමා එයා ළඟ තියාගත්තයි කොහ යවේ නෑ එතකොට නුවන් මෙතන අපට වැදගත් දෙයක් තියනවා කතා කරන්න මුගලන්ය වේ නැගෙන හිරටට එතකොට ධාටාප භූතිාවව දකුණු රට ඇතු මේ කාලේ වෙන කොට ක්‍රිස්තු වර්ශයෙන් හයවවැනි සතවර්ශය වෙනකොට ලංකාවේ ප්‍රධාන පරිපාලන කොටස් දෙකක් හැටට තිබුණේ නැගෙනහිරයි දැන් අපේ ඉතිහාසේ තුළ හා අපි පර්තමාන යිතිහාසික සංවාද තුළ මේ නැගෙනහිර පලාාත ගැන කතා කරන එක බොහොම අඩුයි එතකොට නගැෙර කලෑවනති අපි ඔබ සීරු දෙනාම කිය නැගැ ර නගැ හිරගෙන අපිහොඳර දන්නවාට උතුශේයේ මඩලපපු දිස්ත්‍රික් ගැත් ෙරිිුුණාමල දිස්ත්‍රිකගෙන අපිහොඳර දන්නවා. එතකට මේ ප්‍රදේශය අපේ ලාංකික දේශපාලන ඉතාමත් තීරණනාත්මක ප්‍රදේශ. ඔබට මතක ඇති අපි කිව්වා අට දීගලාාව පැත්ත. පැත්ආපු පැත් හම්ා අම්ාර දීගවාපිය දීගවාපිය එතකට මේක අම්පාර අම්පාර තැන් දිස්ත්‍රික්ක තුනයින නැගෙන හට අම්පාර තිරිකනාාමලේ මඩගඩ කලපු එතකොට දැන් අධපිියඔහොම පරිාල දිස්ත්‍රික් බෙදුවට රහුණනත් අයිතවෙලා තිබුණේ අම්පාර ගේ රල්ට රට තිබුණ රහුණෙත් කොටසක් ඇට අම්පාර් ප්‍රදේශය සැලකුණානේ එතකොට එහෙම බලන කොට. ඒ ප්‍රදේශේ තැම තිීරණාත්මකයි. ඒ තීරනාාත්මක ඔබට මතගැතියා පිකවෙලාව කතා කරර, මයි අන්ගනය දලා ආවනේද සංගතිස් සංගබෝධී ගු දෙක් කැවිල්ලා ඒ එකක්ෙනෙක් මරුම් කැවයි කියල කියෙනෙ නගෙනෙහිර රට ෙහිල්ල හිල්ලාල. නැගෙනහිට රට ජම්ඹු කණ්ඩ ගියාය කිය කතාවක් හදල තියෙනනේ නවත් මේ එක තිෙන වැදගත්ම දේ තමයි නැගෙනහිර රටත් සමඟ ඇතිවුණු යම්කිසි ආරවුල්ලකින් ඔහු වැරට රාජ්‍යයාහිම වුණා වඩ පුළුවන්ති මේක අපට පේනවා ඒ එක සුබනමින් රජවෙන්නේ කවු. අපිට පේනවා. නැගෙනහිර පලාාත අද නැගෙනහිර පලාාත කියන කොටස අපේ ලාංකික ඉතිහාසය නිර්මාණය කිරීමට අතිශ්‍යය ඉහල්ලිින් දායකත්වය දක්වපු ප්‍රදේශා මේකක් කෙන කියන්න පුලන් මේමයි අරමයි මේමයි කෙල තු අයික එක ඒක බද් කරන්නත් කතා කරන්නේ නේද නෑ අපි යිතිහාසික දෘෂ්ටිියයකින් බැලූත්ත එහෙම උතුර ගැන කිය වෙන්නේ බොහොම අඩුවෙන් අපි උතුර ගැන කියන නාගදිවයින්න ඒක ඒක එහැ පැත්ේන්න නත් නැගෙනහිර රට කියන එක අපේ දේශපල්ල වශෙන් ඉතාම් වැදත් ඒ එක ප්‍රධාන හේතුවක් වන්නඩ ඇති ගෝකන්න තිත්ව වරාය ඒ එක ස්වභවික වරායක් තුර අපට වයබදිගවෙරලේ තිබන මාත් ොට වරායි මේ පැත්ත ගෝකන්න තිත්ත වරාය අපි යම් කිසිවිදිකට නැගෙනහිර ඉන්දියසාගරයේ නැගෙනහිර පැත්තත් එක ගනදනු කරන්න නම් එතද මේ අහගෙනෙන් සගකට සමහන්ට ලෝක සිතයම පැහැදිලි වෙන්න ඇත්න එක පාරටම අපිට චීනය ඕස්ට්‍රේලියාව නවසීලන්තය ඒ කාලේවතිබුන්නෑ නමුත් ඒවගේ රටවල්ල එක සනඳනු කරන්න න්නම් අපට වඩාම තායිලන්තය අපට වඩාහොඳ නැගෙන හිරවෙරලත් එක් සබන්ධතා තියාගෙනන්නේ එතකොට ගෝකන්න තතිත්තය වරාය වගේ වරායවල් තිබිච්ච නිසා ඒවගේම යටාපිතාම හොයලබල්ල නැති වරායන්තතියන සමහරයට අරුගම්බේ හද අරුගම්බේගලකැන් එක දෙමල නමක් එතකොට මූදු මහා විරයතයනේ හහි තරේ මුදු මහා විහාරගේ අති විශාල බෞද්ධ විහාරයක් ගඩනගලා එක නඩත්තු කරන්න පුළුවන්වෙන්න මුදුම විහාර විතරන්ෙේනුවන්. එතන ඉදලාට අන්ඩ පුළුවන්න්න වාහනය කරයන කැලේ තුළට බඹරගල. මගේ බරගල ාරනස නිග ොල ඒක විශාල බුද්ධ ප්‍රතිමාවක් තියවා ල්ගහ ඇතුළේ කුමන කලේ මේවැ කොච්චරතියනවාද අර එතවට බෝ අත්තේ ගල කියලා ගත්ත් ඔය කොයි කුසලාන කන්ද කිය ගත් ත ඔක්කොම දිී ැගැනිර පලාාතය අපේ විහාර මහාදේවිය ගැන තියෙන වැදගත්ම සෙල්ලි පිටික තියන්නේ මේ නැගෙනර පලාාතේ එතවට මේ පලාාතා අතිශයෙන් වැදගත් එතකොට මේ මුගල නැගනිරට යවනනි පාලනය කරන්ගේ කියලා හරි ඒත්තින් අපටේකෙන් තේරන අප නැගනහිරට නිසහට කතා කරම ගොක් දෙවල් හැයි සිල්ල අඹබහරන සලමවන් රජරන්ගේ කාල අපිගව රහක මතක් කලලා අර අලුතෙන් ධර්මදාාතුව කියල එකක් ලංකාවට ගෙනාවයි කියලා. සමහර මේ ධර්මදාාතුව කියලා හඳුන්වන්නේ තාන්ත්‍රික දර්ශනයක් වඩ පුළුවන්. වැඩසටහංගල මේ තන්ත්‍රයානය වජ්රයානය මහායාන කියල වචන කතා කරනකොට අපේ ඇතැම් අය ටික්මට කලබලවන අකතමයි රහලති නර්මාචරත්ම කටද සේවේ කරන්න කියලාඇ අපි කතා කරන්නම යිතිහාසි කරුණු හා පුරාවිද්‍යත්මක කරුණු ඒවාරගෙනතෑ ඉදිරිපත් කන බ ප වචරයන් බ ප ත න්ට බ. රිද මනාන් සල මේ රටේ ආග රුව ක් හරි මි න ක බද බද දර්න බුද හන්දුර කියල ක් ත ට කියලා කරල් තර ගත බ න් න්ට කාග ලාග ය කරන්න ඉති ෙම ැලිහම එකඇන්නේ මේ මනාද සමායන්තර දර්ශන ගැන කටම්පරරි රෙලි ජන් ක කියනක ඒ ඒකගන් අධ්‍යන කර ෝන කකලා අපි වවිශේදාලෙම මහිතන බෞද්ධ පා විශෂදැයයි කරනවා මේ කම්පැට ව රෙ ජෙන්ස් කියනක සසන්ධනාාත්ම කාග පිබඳව ඉහ අටමෙ ගන්නඩුල තකොම මේ අනවශ්‍ය ප්‍රස මාජතු ඇතිවෙන්නන්නේ. මේ චිින්තකයෝ දර්ශනිකයෝ ආගමික නායකවරු කියලනෙන මොනාදගෙනක කවරුද්දන ග්ඩුවන. නේද. අපි මේ ග බදහාම්දුරන් දර්ශය ෞද්ධන්ට ්‍රක්න දර්ශනය කිතු වන්ට රක් එතවට බුදුරායන් වහන්සේ පළමම කිවේමකක්දනේ චරත බික්හවේ චාරිකම් බහුජන. බහජන හිතායි නකායි බහජන සුකාය. ඒතකට බෞද්ධදර්ශනය කාටත් අයිති දෙයක්. ඒක උන්වහන්සේ මුල් සමස්ත සමස්ත ජනතාවට වැදරුවේ. එක එනිසායි බොහෝ ආගංවල බොහෝ දර්ශනවාදවල්ල ඒ වැදගත්කම තිරයිනිසා අපි මේ කමේ වෛතුල්ලවාදේ ගැන කතාගරනක ගැන තන්ත්‍රයනය කතාකර ගැන හම කලබලවෙන්න හම එෙම හිතක්කිිතන්ට ගුකසක්කිිතන්නටෝ නැ බොම විවෘත්තුමය කතයි කරන්නන්නේ ඒ ධම ාතු රගෙනාව කියලා විම වහන්සේ කියනතුට හෙම තව දර්ශනවාදයක් අපේ රටට ආවා. තකොට මේ வளந்தாම පුலுள்ளෙනකොට අදහස්සනුව ගමං වැඩි වෙනවා. ගමං වැඩ ොදල් தம்பලද வளந்துனாම කියඕනේ නෑ මේ වගේ වැඩසටහනකනමුත් ය அமெரிக்காவே ඇතිවෙච්ச்ச සමහර කෙட்டிිக்கෑම දෙන තැන්. මැද පෙරදිග වගේ ආදාහනග්‍රහහි මතතින රටවලත් න නගවල්ට ම. චීනගේ මජවාද රටව ටවளත් වලා. ඒෑනි ඩිෆියජන් කනකංස්කෘතික විස්තීරණය කල්චරල් ඩිෆියජන් කියනයක එහෙම අල්ලල බැඳල පාලනය කරන්න පුළුවන් එකත් නෙමේ ඔ ඔය මේවාගන්න ධනවාදේ සංකේත කියන කිවේ වවෙේ. දැන් සම කියන චීනය සමාජවාදන්නද කිය එක වෙනම කාරනයක් හැබැයි සමාජවාදී ලේබලින් තිීරටවලත් ඔය ඔක්ොම දැ තියවාෙන ඔක්කම තිෙන ඔක්ොම තියෙනවා ඔොකො අපි දැනගණ්ඩෝන ඔය සමාජ යභවෙත් තියෙන කියයනවා සමාජවාද ධනවාද ඔවවත් මිනිස්සු නිර්මාණය ක ප ඒවා අප මිනිස්සු නිර්මාණය කරන්න කලින් අපි නිර්මාණකට ොක්කොම පැත්තගින්දේමු. මනිස්සුනේ මිනිස්සුන්ට දැනංවේදනය මිනිස්සු ඉල්ලා සිටින දේවල්. ඒවාතල යම්කිසි පොදු සමානතාවක් තියනවානේ. ඒ පොදු සමානතාවක් නැත්තන් නුවන් කොහොමද ඇමරිකාවේ නිෂ්පාධනය කරන ප්‍රසිද්ධ බීමක් ලෝකපුරන් ප්‍රචලිත වෙන්නේ. අරි ඒ රසේ ලෝකේම පොදුවේ පිළිගන්න නිසානේ දකහම ප්‍රචිත වෙලා තියෙන සිින්දු අරි සින්දු. දැන් අප යහනනිගේ සිින්දුව හම කෙනාට ැනෙන සිින්දුවක් න්න ලකපුරගගේ ති ගීතය න විශ්ව භාාවක්න ඉති හම හෙ දේශීව පැලවෙලා එක විශ්වයට ගලාගෙන යනකොට ඒක දිහා ඉරිසියාවෙන් බල්ලා ගල් විසි කරන කරනක සුදුසුනෑ. ොකොද ඒකඒ කියන කෙනගේවැරදන්නම සංගීතය හැඩේ එහෙමයි. සංගීතය දෙකයන්නේ වතුර. තලට දැම්ම ෝතලේ හැඩේ පෙට්ිය එකක දැම්ම පෙට්ටිය හැඩේඒ වගේ සංගීතයක් කාතටාවත් ඒක රස විඳන්න පුලුවන් සංගීතයක් නම්ඒ ලෝකයේ එකට කැමති වෙනලු ද මේ අපේ ප්‍රධාන හාරය බත්නෙස අපි කිරිබත් හදලා කනයකයි මේ ජපානය චීනය ස්ටීම් රස් මේ චොප්ස්ටික් කොලිින් කනකොට ටි කල නක්නට කියන්න පුොන්ද විුණාද අති කිබත් කිර දාලා ගුල ත් කනවා කියලා කියන්න පුළොන් අපි පුළුව ධර්මනුසේ බත් කන විදිී ර කිය ත්න්න ත් කන්නන්නේ බත් කන්න ඒක තමයි එකතාවයි මංකිවර නිටියයන් ඩයිවර් ටි කෙන දහස ඒ ඇන ඒකාත්මිකතාවත් විවිදධතාවත් කියන එක එකට බද්ධවයි මනුෂ්‍ය සම්බන්ධයෙන් ඉදිරියට යන්න ඉති එහින්දා දැන් අපි ය මේ ඉතින් අර ධර්මදාාතුූ ගෙනනාව ඇති අපි දන්න ඒකාල වෙනකොට මේ තන්ත්‍රයානය පැතිරන බව පේනවා අපේ ගැන හුඟක් කතා කලා ඉතිං තර්මදතු ජතවන රාමට අරන්ගගේ කෙල කියන ප අපි දන්න සාගලික නිකා තම ජතවන රම හිටියේ ඒගොල්ල එකට උදව් කළා ඉතිං කෝමහරි අමහරන සමයව රජුරන්ගේ ගැන සිලාකාල් රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්තුවයට පත්වවෙන්නේ දාට හප බූති එක ඇන්නේෙ දකුණු පලාතයේ පාලකයා හැටියට මාපාවරයා හැටියට කටයුතු කරපු ධට අප භූති රජවෙනවා හැබැයි නුවන් අපට පේනවා මේ රාජ්‍ය බලය පිළිබඳ යම්කිසි අරගලයක් තිබනයි කියලා සහෝදර මුරගලන් දාටා භූති උබතිස්සල සහෝදරය වනාාට බලය සම්බන්ධයේදී ඔ සහෝදරකං ඥාතිකං එවා මොකක්වත් ඇත්ති නෑ කියන එක අපට ඉතිහාසේම පේනවා පේන හැ එහෙම සහෝදරයෝ බලය ඉන්නකට හද ප්‍රශ් ඇ ල න තිහස ද කියන ටප පූති ගැන ද ්‍ර පන්සය දහටේන සිලාකාල ඉන්න හ හරි ඒ ක්ද පන්ස දදාහකට ඉට කාල ක්දස් පන්සියල්කතරන ද ද පන්සයකටේ හ එතකට ය අරු දහතුනක් සෙලාකාල හිටේ ඒයට පෙ ටපු පුත්තු දෙන්න මුගලන් ඩාටාප පූති මුගලන් ඇගැ හර පාල දකුණ ප වා. ියක්න ගෙරන්න තුට ටාව බූති රජ වෙන දුණු පාලනය කරපෙනන රජවෙනවා. හැබයි ධටාව භූතිට වැඩිකාලයක් රාජක රජ කරන්න හම්බනේ නෑ මංහිතන මුගලන් තමයිඒ කුමන්තරනය කරන්න ඇත්තේ ධටාව භූති ඝාතනය කරන ඔුට මාසහය රජ කරන්න පුල මේ මුගලන් වෙන මුගලන් කිය ව වෙන මුගල වෙන මුගලන්න ඒතටගේ නර මුගලන්ට හතර ට පස මුගල මහට ගන සු මගලන් කියලා මහට ගැන සුළු මුගලන් අපේ ඉතිහාසේ සඳහන් කරන්නේ සුළු මුගලන් කියෙන වචනය. සු ගලන් රජවෙනවා. සුළු මුගලන් රජවෙලා රජවනය ක්‍රිස්තු වශ පන්සේති එකේදී රජවෙනවා හු පන්සේ පනස්ක ව වු වි්සකටාසන්න කාලයක් රජ කරනවා ලක්කල ල කාල වු වික්කල න දශක දෙක්. එතකොට සමහනයට ධාටාප බූතිී මෙතන පේනවා මුගලන් නැගනහිර ැන් සිිලාකාල රජතුමා ඇයි මුගලන්ට බාර දෙනෙ නැගෙන හිර පලාාත. පිතනන දාට ූති දෙට ති බුණන. මුගලන්ට දෙන්නේ නමුත් මහිතනනි සිලාකාල රජතුමත් දැනගන්නවා මුගලන් ධාටාවභූති රජවෙච්චකම මුගලන් ටක්ගාල ඇවිල්ල ගාල බලය අල්ලගැනහු බලවත් කෙනෙක් එතුට ශලාකාල්ලත් බලවත් මුගලන්ත තමයි දෙන්නේ නැගෙනහිරරට එතකොට ඒකයන්න ඒක උපාය මාර්ගි ක අපිකන් ස්ටජික් කියලා නැගෙනහිර උපායමාර්ගිකයි.රි එතර මුකද කාවන්තිස රජුගේ කාලේ පටන් දුටුගැමු රජුගේ කාලයේ පටන් පමණක් නොවේ ඊටත් පෙර පටන් අපි දීගල ගැන කොචර කලිදගල ගැන කොච්චරතා කරන්න මුල් කාලි පටන් අපේ මුල් භූමියයක් තමයි ඔය නැගෙනහිර පලාාත දැන් ඔබට මං නැවත මතක් කරන අපි කලින් කියපේ එකක් ඔය නැගනිර පලාතේෙක තැනගින් හම්බවෙලතින ශිලාලයකන සෙල්ලිපියයක්ක් ඒ සෙල්ලිපිය වෙළෙන් දෙෙක් ගැන කියලා තියෙන්නේඒ වෙෙන්දු අඳු නැලතිනි පොරණ වනිජ පුරාණ වෙළෙන්දු අපි පුරාණ වෙල්ලෙන්දු ඒකාල ඉම් බි් පේකාල් ඉඳලම එන කට්ටිය ැන් අද ගියත් අපට සමාජයේ පේවානේ සම්ප්‍රදායෙන්ගන වෙලා තියනවා අද ඒකනේ මේ මක් දෙකට කියන්නේෙ සන්නාමය කර ගෙනති දැන් අපි වෙලා ස පුත්‍රයෝ කියලා ගත්තය කියලා ගන්නන ල්ලන් අපි ස්ථාපනය කරේ අවුද්ය කියලා ගහන්නන නස්ට්ිස් කියල පස් කල දාන එකන්න ඒඒ උරුමය කියනෙ ඉතම් වැදගත පරම. ඉති එනිසා නැගෙනහිර පලාාත අපි ඉතාම උපා මාර්ගක පලාාතක් එනිසා සුළුමුගලන් මේ මුගල ඒ පැත්තටේ අවන්ඩ ඇති දදි මුගලන් ඩටාවභූති රජවෙච්චකම මාසාහයෙන් ඩටභූතියෝ ඝාතනය කරනවා ඝාතනය කරල්ලා හු රාජ්‍යබලය අරගෙන අවුරුදු විස්සක් රාජ්‍යපාලනය කරන දඔහුට ඔහුගේ සීයා ඔගේ තාත්තා සිලාකාලට අවුදු දහතුන ඉන් පුළංගුණ නෞවත් මහ විස්සක්කන්නවා අවුරදු විස්සක්කින්නවා ඒ විස්ස ඇතුළ තොහු සැල්ල යුතු වැඩකුටසක් කරන අපට පේන අපේ සමාජය යම් කිසි විදිහක ස්ථාවරත්වයකට පත්වෙනවා ආයත් මේ සුල්මුගලන්ගේ කාලයේද මොකද අපේ ඉතිහාස කතාව කියෙන ඒ කාලේ අපේ රටේ හිටියයි කියලා අසදෘෂ කවියෝ අන්නයට සමාන කරන්න බැරිවිදි කවෝ බිහි වුනයි කියලා හරි එතුර අපේ ඉතිහාසේ තියෙනවානේ අ දැමිය බෑබිරිය දළසල කුමරු දලසෙන් කුමරු කෙලා අපේ හිටපු කවිවු දහ දෙනෙක් ගැන සඳහන්න වවා ඒකළු ලියපුවා කරපු කොහෙද කියලා නෑ නමුත් අපේ අස දුෘෂ්කවියෝ ද අස දුෘෂ කියලක යන්නේ වෙන් වෙනත් තැනක දකිට බැරිවිදිහේ කවවු මේ සුළු මුගලන්ගේ කාලයේද අපේ රටේ හිටපුූ බවට පේනවා ඒවගේම මේ ශාසනයේ පිරිසිදු භාවය ඇකරන්න නවතව වක් සුල ග ොත් ටයුතු රන හැ ු ග රු වික් වැඩටයුතු කර හොම ැම ම ටිතු ර පේවා වි සමය ගැ කියනට අපට පේනවා හගේ කාල ඕනම සමාජයක න සලු ග ෙ ප දන ට පේ ැෙේ හෝ ුමුගල නවරුදු වික් පාලනය කර හුගේ රාජ්‍ය කාල ැනක කියන්ඩ ඒම දෙ නෑ නමුත් අපි දන්න අන්ර්ජාතික වශය කාල තුල හුගක් ඉන්දිය සාාගරයේ වෙලඳටයුතු ්‍යාත්ත වන විශේෂ ඉන්දියාව සහ අග්නදිගාසිාව සමඳ ලොකු වෙලන්ඳ සම්බන්ධතා දියුණු වර්ධනය වුණා ඒ රහා අපිත්. ඒ වෙළඳ සම්බන්ධතාවට දායකවන ඉතිම් සළමුගලට පුළුවන් වැඩ ඇති හරි නිවැරදි විදිහට ඉතා දක්ෂ විදිහයටට මේ වෙළඳ මේ උපරිම ප්‍රයෝජනය අපේ රට ප්‍රතිලා බේ බාගන්නඩ ඒනිසා වැඩ ඕන හු මේ අවුරදු විසක් වගේ රාජ්‍ය කාලයක් කරන්න පුුවන් ඕනේ. ඒවගේම දන්දුන් දන්දීම වගේ දේවල් ඔහුගේ චරිතයේ තිබුණ සංසුන් බව ගැන ති වසකතා සඳහන් කල තියෙන හුගේ පිරිසිදු බව ගැන ඉතිං වන්සකතා නිතරම උනන්දුුල තියෙනන පාලකගේ පිරිසිදු භාවය ගැන කියන්න එක අවශ්‍යයි එක එක රටක ආදර්ශයක් වෙන්න සුළු මුගලන්ගේ අවුදු විශසක පාලන කාලයෙන් පස්සේ පාලනයට එන්නේ ඔහුගේ බිසව ඔ බිසව පාලනට එනොනෙමේ බිසව බලය අතට අරගෙන සුළු මුගලන්ගේ පුතාව රාජ්‍ය වලයටට බත් කරනවා ඔහු ඉතා බාලකනෙක්කේ වෙනවා හරි සුළු මොගලන්ගේ පුතා අභිෂේක කරනවා ඔහු හ පු කුඩානිසා හුන ඔහගේ නම කිත් සිරිමේක ත කට ගැෙත් කුඩා කිත්් සිරීමේක කියලා හරි එතකොට මොව පාලනය කරනවා හැබැයි කි් ගුඩාකිත් සිරිමේගත් සහන කාලයක් පාලනය කන අවරුත් දහට විෙතර කාලයක් හරි ඉතින් හැබැයි මේ කර් මේ මුගලන්ගේ බිසවඇම් කාලපාලනන කෙලිම අර අරගෙන දෙනවා ඇගිලි ගහනවා දේශපාලනයට අර අන්නුවය වෙනුවට ඇගිලි ගහීමක් කරනවා. එතට කරලා බිසව මුල්කාලෙද්දී පුතාව අභිෂයක කරලා බිසවෝ තම පාලනයට සම්බන්ධ වනේ ඒ සම්බන්ධවීම නිසා මේ එය හැමදේකම ලොකුකම ගණ්ඩ ගියා කියලා වන්ස කතාවම කියනවා ඒනදන් සුල් මුූල් ගදගවල මුල් පුටුව ැබ අරයවත් යනවායි නයිතිකරණය කරන්න බෙ පලනයට නීතිගත වෙන්නන්න පල්ලේ නීතිගත වනහාම. වරුහරිගෙනෙක්වාඩි කරල වෙනගෙන පාලනය කරන හ මදකම අපට තර ති ඔන ර මෑත කාල ජතියන්තර හොඳමදකිීමතම ඉන්ද්‍රගන්දී මෙ සෝනිිය ගාන්ධ මැතිනිය ඉන්දියාවේ අගමැතිතනතුරට පත්වනාම ඇ ඉතාල ජාතිකාන්තාවක්ින්ද ලොක විරෝධයක්කාවම මන්මෝන්සිංහමහත්ත පුටේ වාඩික ලෑය පිටිපත්න්න පල්ලගන කරන්න ඒත කතන පරටල්ලින් වන තොන්න උදාහන්න වතරන හෝගන්න පු තිය. ඒ වාඩි කරලා කනෙපාල් න ේ ඒවාගේ දෙයක් මට අවුරුදු ක්දස් පන්සිීයට කලනු සිද්ධ වුණ. එතකොට ඒ වන්ස කතාවම කියලා තියන මේ බිසව සුළම කලන්ගේ බිසව පුතා රජ කරලා භිෂයක කරලා එය ඇගිලි ගහුවය කියලා තිය ඇගි හඩගේ මෙෙමනි දේශපාලනය කිව්වත් පාම්පුච්චනයක කිවත් ඕකට පුරද්ධත්තයෙන්නි පොහුණුවක්තේෙන් ෝනනෙ දැනමක්තෙන්ඩෝරන එහම නැතුවමව කරඩ ගිහාම පාම් පුච්චනකට පානෙමේ නිපචන වෙන ජාතින නේද ඒකට පොහුණුුවත්වයට හැමද අපි කියතරවස පාම් පිච්චන පාපිච් පම්පිච්චන පාපිච්චනවා. එදන්ි ඒකන අපි ගංවල කියන්නේ මේ හකුරු කණ්ඩත් ගුරෙක් ඕනය කියලා. අපි කියනවාන අතකර වදගන්නට දන හරුහදන හුරුණ්ඩත් ගුරෙක්කින්න් ඩෝන. එතකොට ගුරුවරේ ඇටත ඉන්ඩෝනේ ගැන අධ්‍යනය කරන්න න. පොහුණු වක්තියෙන් ඩෝන පලපොරුත්්දක්තියෙන් ඩෝන මේ කියන්නේ පරිචය. සතතා ්‍යහාසයෙන් වඩන්න නැතුව කොමති කරන්නේ නිකං වඩලා පොතක් කියවලා හාහරි මං කව්ටිල් එකේවවා ම ජෝන් ලොක්කව කියලා පොත වහලතිේලා රට පාලනය කරන්න බෑ සතතා අභ්‍යහාසයෙන් වැඩුණු අධ්‍යැකීමම් ඒත් එක තමයි රජවුරු පාලනයතලේ. ඉ එතකොට මේක තම මේ ඉතිහාස අපට පේන්දේ. එතකොට කුඩාකිස් සිරි මේේ අභිෂේක කරලා අර බිසව පාලනය කලා. ඒ බිසව කාලය මොකද වනේ මේ වන්ස කතාවම කියනවා අර නොපුරුදු බිසව ඇගිලිගහලා මේක කොරන්ඩෙක කියෙල්ලා රජයේ උඩු යටටිකුරුුණයි කියලා. රජය උඩු ඇටිකුරුුණයි කියලා හරිද මගේ පාටය කියන්නම් මොකද කියලා ඒවිත රැක්නෙේ මේ බිසව මෙට ඇගිලි ගහල්ල මේ රාජපාලන අතරගත්ත එකෙන් ඇමතිෝ අල්ලහස්කණ්ඩ පටන්ගත්තයි කියලා.ඇ මටල්පනාව ඇමතිවු අල්ලස් කැනීමේ ඉතිහාස තවරු දෙක්දස් පන්සිේකට යනොන කියලා පිටි පස්සට මගේ පාටේම කිය නට මම කියනක් නෙමයි මන ිු ඇතුර කියවා එකල මහේසිකා තොමෝ සියල්ලු කම්හි ප්‍රධාන වූවා එහෙයින් ඔහුගේ රජය උඩුක් වැටිකුරු පෙරලිනිි. රාජ්‍ය ප්‍රතිෂ්ඨා මහාඇමතියෝ අත්ලස් පරවස වූහ. රාජ්‍ය ප්‍රතිෂ්ටාවේ මහාඇමතියෝ අත්ලස් පරවූහ ජනපදවාසී බලවත්හ දුර්වලයන් පෙලූහ. හරි ඒ ප්‍රාදේශක න්න බලවත්තු ජනතාව පෙලවුවල පහන්සේ මොන පිට ද රස පටකන ද ියග ම එක දන්න කියැන වැඩියෝනේ නෑ එක කියවන්ඩ සුළමුගලන්ගේ රාජ්‍ය කාලේ. සුළුමුගලන්ගේ රාජ්‍ය කාලය එනකොට ඊට පස්සේ සුළුමුගලන්ගෙන් පස්සේ ඔහුගේ බිසව රාජ්‍යයට ඇගිලි ගහනවා හරි රාජයට ඇගිලි ගහන ඔහු ඔහුගේ පුතාව. ගුඩාකිස්සිරීමවන්ව අභිෂයක කරලා එයා ඇගේ රාජ්‍ය බලයට ඇගිලි හල කරන්න ඕන් කරගත්තදේ මේ අපි නෙමේ කියන්නේ හරි එක කියන්නේ මේ චූලවන්සේ රජනාකරපු කතුරයන් කතුර මහන්සේ තිස්සටනි පරිච්චේද සටවෙනි පරිච්චේද එක නවත කියන්නම් මම හොඳට හාගන්ඩර එකල මහේසිකා තොමූ සියලු කම්හි ප්‍රධාන වවා හැම්ම දේම ප්‍රධානය වඩගයා එහෙ ඉන්ම ඔහුගේ රජය උඩු යටිව පෙරලිනි ඒ ඩ්ඩු කුරු ටිුරුුණ. රාජ්‍ය ප්‍රතිෂ්ඨා මහා ඇමතිවෝ. රජේ ප්‍රතිෂ්ාන ගල හිට මහමතියෝ කෙන ැබිනැට් ඇතිවර. ඒන ප්‍රති ප්‍රතිෂ්ඨා කල රජයේ ප්‍රති්ඨා වෙච්චයි. රාජ්‍ය ප්‍රතිෂ්ඨා මහා ඇමතිෝ අත්ලස් පරවසහ අල්ලස් ගණඩ පටන් ගත්තා. ඒවගේම ජනපදවාසී බලවත්තු. එකනි ප්‍රාදේශය මන්ත්‍රීවර අද මේ උදාහර එකගින්ගේ රන නතාව දැනගන්නඩ හරි ප්‍රාදේශවඉන්න බලවත්හ දුරුවලයන් පෙලූහ. ඩිනිසුන්හ පෙළලන්ඩ පටන් ගත්තා. මේකෙන් ඉතා වැදගාදයක් පෙන්න්න නොන්නුවන් අපට ඉතිහාසයෙන්. දේශපාලනය කියලා කියන්නේ ශාස්ත්‍රයක්. දේශපාලනය කියලා කියන්නේ විනයක්. ඩිසිප්ලීන් එක. ඒක නිසා තමයි සංස්කෘතක ග්‍රන්ථවල රාශ්්‍රපාලනය කියන වචනීතියන්නේ. රට පාලනය කිරීම කිය එක. ඒක විද්‍යාවක් දර්ශනයක් ට සදාචාරය සිරුදම අන්තර්ගතයි. ඒවා දන්නේ නැතිය ඇඟලිදාන්නක යාම රජය උඩිය යටිකුරු වෙලා රාජ්‍යෙහි ප්‍රතිෂ්ඨා ලැබූ ඇමතියොත් අත්ලස් පරගල වෙලා ප්‍රාදේශය ප්‍රභහුවරු ප්‍රාදේශය බලවත්තු පාලකෝ ජනතාව පෙළන්ඩ පටන්ගන්නවායි කියනෙ එක ඕන් චූලවන්සේ ඉස්සර වෙලාම අපට කියල දේලා තියනවා.සාපී අද වැඩසරහ නවසන් කරමු හැබැයි ඔබ පටන්ගන්න ලබන සතිහම්ම් අයිබත්.